සත්සිත නිවි පහන් කරන සම්බුදු පිළිරු සසුනට පුද දෙන ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා උතුම් පුණ්‍ය කටයුත්තෙහි 73 වන අදියර අද පැවැත්වුණා. ඒ කඩුවෙල මහමෙවුනාව බෝධි ඥාන භාවනා අසපුවේදී සසර මතු මතු පින් පුරවන මෙවන් පුණ්‍ය කටයුත්තකට දායකත්වයන් එක්කලේ අරුණි පෙරේරා මහත්මිය විසින්. එම සම්බුදු පිළිරුව හම්බන්තොට ශ්‍රී සුමේධාරාම බුදුරජ වෙහෙර මහා පිරිවෙන වෙත පිරිනමනු ලැබුවා. පින්වත්නි, අපගේ ජීවිතවල මනුස්ස ලෝකයට ඉපදුන මොහොතේ ඉඳලා අපගේ මේ ඇස් දෙකින් අපි නොයෙකුත් දර්ශනයන් නොයෙකුත් දේවල් දකිනවා. ඒ දකින දේ වෙනස් වුණාට, ඒ දකින දේවල් විවිධාකාර වුණාට අපේ ජීවිතවලට ඒ හැම දර්ශනයක්ම යම් බලපෑමක් සිද්ධ කරනවා. එක්කෝ අපි මේ එහෙන් දකින දේ අපේ පිරිහීම පිණිස, අපගේ ජීවිතවල ගුණ නැසීම පිණිස හේතු වෙනවා. එහෙමත් නැත්නම් අපි දකින දේවල් අපේ මනුස්ස ජීවිතේ දියුණු වීම පිණිස, එහෙම නැත්නම් ගුණධම් වර්ධනය වීම පිණිස හේතුපකාරී වෙනවා. මේ කාරණේ ගැන බොහෝ දෙනෙකුට ලෝකේ වැටහීමක් නැහැ. බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේ ඇස් තියෙන්නේ විවිධාකාර දේවල් දකින්න, විවිධාකාර දේවල් බලන්න. ඇසේ කාර්තව්‍ය ඒහා සමාන වුණාට නුවණින් විමසීමේ හැකියාව ඇති මිනිසෙක් විදියට අපි මේ ඇස් දෙක භාවිතා කළ යුතු ආකාරයක් තියෙනවා. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ තමන්ගේ ජීවිතේ පිරිහීම පිණිස පවතින දර්ශනයන්, එහෙම නැත්නම් දැකීම් රූපයන්ගෙන් පුළුවන් තරම් මේ ඇස රැක ගන්න. ඒ පිරිහීම පිණිස පවතින රූපයන්ට ඇස විවෘත වෙන්න ඉඩ දෙන්න එපා. නමුත් යම් කිසි විදිහට ජීවිතේ දියුණුව පිණිස හේතු වෙනවද, ගුණධම් වැඩිවීම පිණිස හේතු වෙනවද, පින් රැස් කර ගැනීම පිණිස උපකාරී වෙනවද, ආන් ඒ දර්ශනයන් හඹාගෙන යන්න. ඒ දර්ශනේ නැවත නැවත දකින්න. මොකද ඒක අපේ ජීවිතවලට විශාල යහපතක් ශාන්තියක් උපදවලා දෙන නිසා. පිළිම වහන්සේලා නිර්මාණය කිරීමේ ශ්‍රමදායකත්වය නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සහ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සහ බෞද්ධ සංගමේ සභාපති රිය අඩ්මිරාල් රවි රණසිංහ මහතා ඇතුළු නිලධාරී මහත්වරුන් සහ ශ්‍රමයෙන් දායක වන නාවික හමුදාවේ සියලු දෙනාත් මේ මොහොතේ පුණ්‍යානුමෝදනා පෙරදැරිව සිහිපත් කර සිටිමු. උතුම් සම්බුදු පිළිරුවක දසුන් දුටු සෙනින් අනේක දුක් තැවුල් නිවී යන බව සැබෑවකි. එලෙස සැම නෙත් සිත් පහන් කරවන සම්බුදු පිළිරු සසුනට පුද දෙන උතුම් කටයුත්තකට දායකත්වයන් එක්කිරීමට ඔබටත් හැකි අතර එම කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.